අයිබෝවන් වෙනද වගේම අපි සූදානම් පැත්ත ගියත් ඇත්ත කියන්නට අදිරු රාත්‍රී 9 තියෙන්න ඔබ හමුවන මම සාරංග පතිරණ මම ප්‍රසාද නිමන්තිකා විජේරත්න ප්‍රථම නවධානය හිරු ප්‍රවෘත්ති සිරස්තල වෙත ගල්කිස් අධිකරණයෙන් හමු වූ අවි සම්බන්ධයෙන් සැකකරුවන් 20 දෙනෙක් අත්අඩංගුවට අත්අඩංගුවට ගැනීමට රහිව ඥාතීන් විරෝධී ප්‍රශ්නගත බඳුම්කරණ නිකුත්වට අදාළ ගැසට් පත්‍රය සම්බන්ධයෙන් හිටපු ජනපති වෙනුවෙන් මුදල් ඇමති රවීට රහිව නඩු පවරන බව ඒකාබද්ධ විපක්ෂය කියයි ප්‍රධාන විධායක නිලධාරීවරයාට වෙඩි තැබීම සයිටම් අභ්‍යන්තර අර්බුදයක ප්‍රතිඵලයක්ද සයිටම් ආයතනයේ මම ඉන්න තනතුරින් නිරපාහරීමට හෝ සයිටම් ආයතනයෙන් ඉවත් කිරීමට හෝ වෙනත් මොනවා හරි පෞද්ගලික දෙයක්ද කියලා මට කියන්න මම දන්නේ නැහැ මීගමුව මහරෝවලේ පානීය ජල ටැංකියට අසෝචි මිශ්‍ර වී ඇති බව හෙළි වෙයි ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ තිබී ගිනියවි දෙකක් හමුවීමේ සිද්ධියට සැකපිට අතඩංගුරගත් පුද්ගලින් 20 දෙනෙකු අද අධිකරණයට ඉදිරිපත් කෙරුණා. එෙහිදී එම සැකකරුවන් ලබන 13 වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. දවසේ පුවත ගල්කිස මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේ මහජනයා වෙනුවෙන් වෙන් කර තිබූ කොටසේ බංකුව කසල පාර්සලයක තිබී ඊයේ පෙරවරුවේ ගිනි අවි දෙකක් සවාගෙනුණා. පොලිසිය සඳහන් කළේ එම අවස්ථාවේදී අධිකරණ භූමියේ රැඳී සිටි පුද්ගලයන් 20 දෙනෙකු සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අතරංගුඩගත් බවයි. අතරංගුඩගත් පිරිස අද පෙරවරුවේ ගල්කිස පොලිසිය රඳවා තිබූ අතර ඔවුන්ගේ ඥාතීන් පොලිසිය ඉදිරිපිට පැමිණ විරෝධය පළ කළා. අනේ අපේ ළමයින් ඇවිල්ලා එක්කෙනෙක් එක්කගේ රුපියල් 2000 ගන්න දෙන්නම් කියලා බෝල මැච් එකකට ගෙනා. අනේ ඊට පස්සේ සාවියට ගෙනිලා අපි දන්නේ නැහැ මොකකටද කියලා. දැන් අපේ දරුවංගව දෙන්නේ නැහැ පොලිසියෙන් කියනවා කාමද මරන්නේ. මේගොල්ලෝ තැනක පුරවන්න ගෙනිලා කියලා සර්. අපේ ළමයි ඕවගේ නියත් දැනගත්තා නම් ජීවිතේට යන්නේ නැහැ. ඒ දරුවා සරණයි. ඒ දරුවෝ ඉන්න ඔක්කොම 16 මාසරණ දරුවෝ. ඒ ළමයි ඔය කිසි දෙයක් දන්නේ නැහැ උසාවිය ළඟ බැස්ස එක ඇත්ත. අපි කියන්නේ 2000 දෙන්නම් කියලා ගෙනිච්ච මිනිහා ඇයි අල්ලන්නේ බැරි මේගොල්ලන්ට ගිහිල්ලා. ඒගොල්ලන් අල්ලන්නේ නැහැ. මේ පොඩි මිනිහා විතරක් අල්ලගෙන මේ ළමයි වරදක් කළා නෑ. රෝසා කියන එකව අල්ලගන්න කියන්න මේ ළමයිව බේරලා දීලා. ඌ තමයි මූලිකයා මේකේ. මේ ළමයි එක්කන් ගිය මූලිකයා උසාවියේ ඉන්න පොලිසියවත් රිමන්ඩ් කරන්න කියන්න. ඉතින් කොහොමද දැන් ආවුද ගියේ එතකොට? එතකොට ඒගොල්ලොත් දැනුවත්නේ ගියේ. ඒගොල්ලන්වත් රිමන්ඩ් කරන්න කියන්න. ඒක ගියේ උසාවියේ හිටියේ ළමයි. ඔව්. පොලිසිය පැවසුවේ අත්අඩංගුවටගත් 16 දෙනෙකුම රත්මලාන වැටකෙයාවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් අධිකරණ භූමියට රැගෙන විත් ඇති බවයි. එම පුද්ගලයා සොයා පරීක්ෂණ සිදු කරන බව පොලිසිය සඳහන් කළා. අත්අඩංගුවටගත් 20 දෙනා අදහවල් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවට ඉදිරිපත් කරනවා. එෙහිදී ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහල් මහතා නියෝග කළේ සැකකරුවන්ව ලබන 13 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි. එම අවස්ථාවේදීද රක්ෂිත බන්ධනාගාරගත වූ පුද්ගලින්ගේ ඥාතීන් අධිකරණ භූමියට රැස්ස සිටි අතර අධිකරණ නියෝගය දැන ගැනීමට ලැබීම සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා. මේ අතර අධිකරණ භූමියේ තිබී සවාගත් ගිනි අවි දෙක ඇඟිලි සලකුණු දත්ත වාර්තා ලබා ගැනීමට සහ විද්‍යාත්මක පරීක්ෂණයකට ලක් කිරීමට පොලිස් අපරාධ වාර්තා කොට්ටාසයට යොමු කර තිබෙනවා. පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ කුරුණෑගල උප පොලිස් පරීක්ෂක ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙකු වන හැරල් රොහාන්ද සිල්වා හෙවත් රත්මලානේ රොහාන් නැමැති පුද්ගලයා ඝාතනයට මෙම ගිනි අවි රැගෙන ආවේදයි සැකයක් පවතින බවයි. දවසේ පුවත
හද්දිනුකට මරුකඳවූ කලුතර බන්ධනාගාර බස් රථ ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන්ව පොලිසිය හඳුනාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ සැකකරුවන් රටින් පිටවීම වැළැක්වීම සඳහා කටුනායක සහ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළට විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති බවයි. සැකකරුවන්ගේ ඡායාරූප හෙට මාධ්‍යට නිකුත් කිරීමටද පොලිසිය බලාපොරොත්තු වෙනවා. බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් පස් දෙනෙකුට මරුකැඳවූ වෙඩි ප්‍රහාරය පසුගිය 27 වෙනිදා එල්ලවන්නේ කලුතර එතන මඩල ප්‍රදේශයේදී. ප්‍රහාරය සඳහා සැකකරුවන් 7 දෙනෙකු පමණ පැමිණ ඇතැයි සැකකරන පොලිසිය ඔවුන් පලා යාමට භාවිත කරන වෑන් රථය හොරණ මොරගහේනිදී සොයාගනු ලබනවා. ඉන්පසු වෑන් රථය දමා ගොස් තිබූ ස්ථානයේ අසල පිහිටි රබර් කර්මාන්ත ශාලාව සෝදිසියට ලක් කරන්නේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්. පොලිස් නිලසුනකින් යොදා කරන ලද ඊම සෝදිසි කිරීමවලදී ශක්තිජනක පාන වර්ගයක හිස් බෝතල් සහ කෑම පාර්සල් කිහිපයක් හමු වෙනවා. පොලිසිය ප්‍රකාශ කළේ වෑන් රථයේ තිබී සොයාගත් සැකකරුවන් ගියයි සැකකරන හිස්කෙස් DNA පරීක්ෂණයකට යොමු කළ බවයි. මෙතෙක් කරන ලද පරීක්ෂණවලදී ප්‍රහාරයේ දියත් කළ ප්‍රධාන සැකකරු ඇතුළු සෙසු සැකකරුවන් හඳුනාගෙන තිබෙනවා. ඔවුන් විදේශගත වීම වැළැක්වීම සඳහා මේ වන විට කටුනායක හා මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත විශේෂ පොලිස් කණ්ඩායම යොදවා තිබෙනවා. මේ වන විට මෙම ප්‍රහාරය සැලසුම් කළ බව කියවෙන පුද්ගලයන් සහ ප්‍රහාරයට සම්බන්ධ වූ කීප දෙනෙකු හඳුනා ගැනීමට විමර්ශකයන්ට හැකි වී තිබෙනවා. බොහෝ විට හෙට මේ සම්බන්ධව ඡායාරූප මාධ්‍යයට නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙතර අරුණ දමිත් උදයන්ගේවත් සමයන් බන්ධනාගාර බස් රථයෙන් රැගෙන ගොස් ඇති විලංගු නොදමා බවට පොලිසිය සැක කරනවා. ඔහුට වෙඩි තැබීම එල්ල කරලා තිබෙන්නේ බස් රථයට ගොඩවීමෙන් පසුව. ඒක නිසා ඔහුගේ මෘත ශරීරයේ තිබුණේ බස් රථයට ඇතුල් වෙන තැන. ඒ අවස්ථාවේදී ඔහුගේ අතේ අත්විලංගු තිබුණේ නැහැ. ඔහු බස් රථයේ පසුපස අසුනක සිටියානම් මෘත ශරීරය කොහොමද ප්‍රවිෂ්ඨ වෙන ස්ථානයට පැමිණෙන්නේ? මේ වෙනකොට ඒ ගැන පැහැදිලි ප්‍රකාශයක් කරන්න පුළුවන් කිසිම කෙනෙක් ඒ අවස්ථාවේදී ඉඳලා නැහැ. නමුත් අපි සැක කරනවා ඒ තිබෙන සලකුණු සහ විද්‍යාත්මක සාක්ෂි අනුව ඔහුව එම ස්ථානයට රැගෙන විත් එතනත් ඔහුගේ හිස ප්‍රදේශයට වෙඩි තැබීමක් කරලා තිබෙන බව පේනවා. අදාළ සැකකරුවන් ප්‍රවාහනය කිරීම සම්බන්ධ තොරතුරු බන්ධනාගාරය තුළින්ම සැකකරුවන්ට ලැබී ඇති බවට සැකකරන එම දෙපාර්තමේන්තුව එය සොයා බැලීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා. කෙසේ වෙතත් පොලිසිය පවසන්නේ සැකකරුවන් ප්‍රවාහනය කිරීමේදී ආරක්ෂාව සඳහා නිකුත් කර තිබූ ගිනි අවි 7න් ප්‍රතිප්‍රහාර සඳහා භාවිත කර ඇත්තේ සුළු උණ්ඩ ප්‍රමාණයක් බවයි. ඕනෙත නිකුත් කළ තිබූ පතරොන් සහ දැන් ඉතිරිව තියෙන පතරොන් සම්බන්ධ බලිනේදී ඔවුන්ට ශාල වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමට හැකි වී තිබෙන බවක් නිරීක්ෂණය වන්නේ නැහැ. මෙතර අදාළ වෙඩි තිබීමෙන් තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටින අතර ඉන් එක් නිලධාරියෙකු ශල්‍ය කර්මයකට භාජනය කිරීමෙන් පසුව පාදයක කොටසක් ඉවත් කිරීමට පියවරගෙන තිබෙනවා. තම මෝටරරථයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා තමන් පොලිසියට කැඳවුවද අත්අඩංගුවට ගැනීමක් සිදු නොකළ බව සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සමීර සේනාරත්න මහතා පවසනවා. කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ ඔහු අත්අඩංගුවට ගැනීමෙන් මිස ප්‍රකාශ සටහන් කර ගැනීම හරහා සාධාරණය ඉටු නොවන බවයි. මට මේ අවස්ථාවේදී කියන්න ඕනේ මම කිසිම සැලසුමක් කළෙත් නෑ මේ වෙඩි තැබීම සම්බන්ධව. දැනට දවස් දෙකකට ප්‍රථමයෙන් මේ වෙඩි තැබුවයි කියන පුද්ගලයාව අත්අඩංගුවට අරගත් අවස්ථාවේදී මාවත් කැඳෙව්වා පොලිසියට කට උත්තරයක් ගන්න. නමුත් මාව කිසිම අත්අඩංගුවට ගැනීමක් හෝ මට හිරිහැර කිරීමක් සිදු වුණේ නෑ. මට ඉතාමත්ම හොඳින් එය සැලකුවා. හොඳට කන්න බොන්න දීලා මට හොඳට ගොඩක් හොඳට සැලකුවා. මට මේ අවස්ථාවේදී පේනවා කවුරු හරි සංවිධානාත්මකව මාව වට්ටන්න මාව බය කරන් මේ අවස්ථාවේ සිදුවෙමින් පවතිනවා. එතකොට දැන් මට පේන දෙයක් තමයි මාව සයිටම් ආයතනයේ මම ඉන්න තනතුරින් නිරපාහැරීමට හෝ සයිටම් ආයතනයෙන් ඉවත් කිරීමට හෝ වෙනත් මොනවා හරි පෞද්ගලික දෙයකින්ද කියලා මට කියන්න මම දන්නේ නැහැ. ඇස්කන් තියෙනවා නම්, අහන් ඉන්නවා නම්, බලාගෙන ඉන්නවා නම් ඇතිතරම් අද වෙනකොට ඔප්පු වෙලා හමාරයි මේ ආයතනයේ වංචාවක්, මේ ආයතනයේ තියෙන ප්‍රෝඩාකාරී තත්ත්වය මොකද කියන්නේ. ඒක හොඳම උදාහරණය තමයි පොලිස් පරීක්ෂණ වලින් එළියට ආපු වෙඩි තැබීමේ සිද්ධිය. මේක අධ්‍යක්ෂණය කළේ සමීර සේනාරත්න නම්. එයාගෙන් ප්‍රකාශයක් අරගෙන හොරතල් කරලා එළිය තියන්නේ පොලිසියට හෝ රජයට බෑ. ඒ නිසා වහාම යව අත්අඩංගුවට ගන්න ඕනේ. ඒ වගේම තමයි මේ සිද්ධිය ආයතනයේ හිමිකාරයා වන නෙවිල් ප්‍රනාන්දු මහත්තයා නොදැන හිටියයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. මොකද මේ සිද්ධිය උණ ගවම්ම නෙවිල් ප්‍රනාන්දු මහත්තයා එළියට ඇවිල්ලා කියනවා මේ ගැන මට සැක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි ජනතා විමුක්ති පෙරමුණයි කියලා. ඒතර අපි මේ වෙනකොට එන්තරාවාසියවල තියෙනවා නෙවිල් ප්‍රනාන්දු මහත්තයාට අපේ නීතිඥවරු හරහා වහාම මේ සම්බන්ධයෙන් වග උත්තර බඳින්න. එහෙම නැත්නම් අපිට උසාවියේ ඉදිරියට එතුමාව ගෙනියන්න වෙනවා. මොකද මේ
වෙනකොට ඇත්ත මොකද්ද කියලා ඔප්පු වෙලා හිවරයි. හෙට උදේ 8 සිට ආරම්භ වෙන පැය 4ක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය බස්නාහිර පළාතට අයත් වෙන සියලුම රෝහල් වල ක්‍රියාත්මක වෙනවා. හෙට දවල් 12 වෙනකොට තත්ත්වය සමාලෝචනය කළා. ශාඛා සංගම් විසින් තීරණය ගැනීමට නියමිතයි. පහුවෙන්දා උදේ 8 වෙනකම් මේක තවදුරටත් දීර්ඝ කරනවාද කියලා. මෙතර වෛද්‍ය සමීර සේනාරත්න මහතාට එල්ල වූ වෙඩි ප්‍රහාරය සහ සයිටම් ගැටලුව සම්බන්ධයෙන් දේශපාලනඥයින්ද අදහස් පළ කළා. ඔය වෙඩි තියා ගැනීම සම්බන්ධ කාරණා සමාජයේ වෙනකොට වෙනත් බලවේගකට උඩ අත දික් කරනවා. අපිටත් ඔය අත දික් කරන එකක් තියෙනවා. මම නම් කිව්වා අපි කරා නම් ඉලක්කය වර්ධින්න කරන්නේ නැහැ කියලා. තව ටික දවසක් යනකොට ඔය සයිටම් එකේ ලොක්කන්ට වාහනවලට වෙඩි තියා ගන්න නෙමෙයි වෙන්නේ. ඔළුවට වෙඩි තියා ගන්න. මොකද කවදාක්වත් සයිටම් එකට දිනන්න බැහැ. කෙලවර ඔය අරගලේ පරාද වෙනවාමයි. අපි ආණ්ඩුවට කියන්නේ මේක දිග්ගස්සන් නැතුව මේ ආයතනේ වහලා ඒකේ ඉගෙන ගන්න දරුවන්ට සාධාරණයක් වෙන ආකාරයේ විසඳුමකට යන්න කියලා. සයිටම් කියන්නේ හොර කඩයක්. මේක ආරම්භයේ ඉඳලම නෙවිල් පෙනාඳුල මේ හොර කඩේ ජාවාරම් කළා. ඒ ජාවාරමට මුලින්ම අල්ලගත්තේ උසස් අධ්‍යාපන ඇමතිවරු. අපි පාර්ලිමේන්තුවේ කෝප්කාරක සභාවට කැඳෙව්වා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව. ඇහුවා සයිටම් එකට අවසර දුන්න ක්‍රමය මොකක්ද කියලා. ඒගොල්ලෝ කියනවා 2007 දී ඉල්ලීමක් ආවා. හැබැයි 2011 දී කොන්දේසි සයිට් අනුමැතියක් දුන්නා. මාස 6ක් ඇතුළත ඒ කොන්දේසි ඉෂ්ට කරන්න ඕන. SP දිසානායක රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව උසස් අධ්‍යාපන ඇමති මොකද කළා තියන්නේ? ඒ කොන්දේසි ඉෂ්ට කළාද නැද්ද කියලා හොයන්න විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට තියෙන බලය මාස 6 ඉවර වෙන්න සතියක් තියෙද්දි ඇමති අතර අරගෙන. එතකොට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂරෙන් සයිටම් එක අනුමත කළාද නැද්ද? අනුමත කළා නැහැ. අද ලක්ෂ්මන් කිරියල්ල කහිනා වගේම SP දිසානායක නෙවිල් පෙනාඳුගේ කුඩු ගාලා ඉන්නේ. සල්ලි වලට යටවලා ඉන්නේ. ඒකේ ප්‍රධාන විධායක නිලධාරියා අද විත්තිකාරයෙක් වෙලා හොර පැමිණිලි කිරීමේ හා හොර නඩුවක් ඇතිවීමට යෙදු උපාය මාර්ගයක් එළිවීමත් එක්ක මේ සෞඛ්‍ය ඇමති වෛද්‍ය සභාවට උඩින් නෙමෙයි ඉන්නේ. වෛද්‍ය අධ්‍යාපනය ගැන සුදුසුකම් තීන්දුව කරන්න වෙන සභාවක් නැහැ. අද වෛද්‍ය සභාව යට කරගෙන මුදල් බලයෙන් මේ රටේ වෛද්‍ය අධ්‍යාපනයට අලුත් කඩයක් හදන්න හැදුවේ. අපිට තීන්දුව කරන්න වෙන්නේ හූතියන්නේ මටනම් මගේ කතාව නත්තන්න පුළුවන්. හූතියන්නේ සයිටම් එකට නම් නැවතත් හූවත්තියන්. හූ කියන්නට තමුන්නාසයලට මම ආරාධනය කරමි. මගේ වචනය මෙහෙනම් ආරයි. මෙතර මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් උතුරු පළාතේ සියලු රජයේ රෝහල්වල වෛද්‍යවරුන් අද පෙරවරු 8 සිට පැය 24ක වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඊට සමගාමීව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංවිධාන කළ විරෝධතාවක්ද වවුනියාව නගරයේදී පැවැත්වුණා. පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් තුළ පිරිසිදු රාජපාලනයක් ඇති කිරීම තම අරමුණ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ අදපස්සරුවේ රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව මත මෙන්. කෙසේ වෙතත් මෙම රැස්වීමට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා එක්ව සිටියත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සෙසු මන්ත්‍රීවරුන් කිසිවෙකුත් එක්ව සිටියේ නැහැ. ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මෙම විශේෂ රැස්වීම අද පසුරුවේ පැවැත්වුණේ කොළඹ පදනම් ආයතනයේදී ඒ පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊට පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විධායක සභාවේ සහ සමස්ත ලංකා කාරක සභාවේ නියෝජිතයන් එක් වුණා. අපේ පක්ෂයේ ප්‍රතිපත්තිය තුල අපි වැඩ කිරීමේ අවශ්‍යතාවය විනා කිසිවිටකත් ඉන් බැහැරව යන්න පුළුවන්කමක් අපිට නැහැ. මේ රටේ පිරිසිදු රාජ්‍ය පාලනයක් ගෙනියන්නයි මට අවශ්‍ය වෙන්නේ. ඒ අරමුණෙන් බැහැර වෙන්න මම ලෑස්ති නෑ. ජනතාවට අවශ්‍ය පිරිසිදු දේශපාලන චරිත පිටකොන්ද නැති මිනිස්සු ඉන්න පුළුවන් හැමතැනම. හැබැයි පිටකොන්ද නැති මිනිස්සුත් එක්ක ගමනක් යන්න මම ලෑස්ති නෑ. පිටකොන්ද ඇති මිනිස්සුත් එක්කයි මම ගමනක් යන්න ලෑස්ති. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද දවසේ ශක්තිමත් වෙනවායි කියලා කියන්නේ අද අපි කරන ආණ්ඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති තුල ගෙනියන්න දෙන ශක්තියක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද ශක්තිමත් කරලා හෙට දවසට සූදානම් වෙනවායි කියලා කියන්නේ හෙට දවසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවක් හදන්න ශක්තිමත් වෙනවායි කියන එකයි. රැස්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දැක්වූ නිදහස් පක්ෂ ක්‍රියාකාරීන් කවුරු මොනවා කිව්වා චමල් රාජපක්ෂ අපිට කතා නැහැ තුමා මේ රැස්වීමට පැමිණීම හරහාම දෙපැත්තෙන් ශිරීපාදේ නැගලා සීතගඟුල් එකතු වෙලා එකට යන්න පුළුවන් කියන පණිවිඩයක් ලැබුණා. අවුරුදු දෙකෙන් පස්සේ දීගේ ඉවර වෙන්න දෙන්නේ. අවුරුදු දෙකකින් පස්සේ දීගේ තියනවද නැද්ද කියලා තීන්දුව කරන අපි සාකච්ඡා කරලා ඉවර වෙලා. මම මේ කියන අත්දැකීමෙන් සමහර කසාදවල වෙන් වෙලා ජීවත් වෙලා බලනවා වෙන් වෙලාම ඉන්න පුළුවන්ද? එහෙම නැත්නම් දික්කසල වෙන්න ඕනද කියලා. ඒ වගේ තමයි අවුරුදු දෙක ඉවරනායින් පස්සේ ලංකාවේ අපේ ප්‍රවක්ෂේ මධ්‍යම කාර්ය සභාව ඉන්නගෙන තීන්දුව කරයි. ඒ කියන්නේ කසාද විශ්වාස නැහැ කියලා.
මොනකසාද විශ්වාස ඔයකට වාරි විශ්වාස නැහෙනේ ඉතින් ඒ විශ්වාසය ගොඩනගෙම කියන කාරණයට අද හොඳ ආරම්භයක් ලැබුණා චමල් රාජපක්ෂ මෙතුමා වගේ ඊළඟ අපේ ආණ්ඩුවේ අගමැති වීමට පවා සුසු කෙනෙක් පැමිණීම හරහා ඒ කියන්නේ අපිට හිතනවා දැන් බැඳුම් කරෙන් තමයි දීගේ ඉක්කසාද වෙන්නේ නැහැ අපෝ බැඳුම් කර වගේ දේවල් වල සිද්ධ වෙන්නේ හොරු අල්ලන එක ඉතින් ජනාධිපතිතුමා දැන් yellow card පෙන්නමින් ඉන්නවා පිළිගත නැත්නම් red card පෙන්න ඉස්සරහට ඒකෙන් අපට පේනවා දැන් මේ වෙන් වෙන්න තියෙන මාතෘකාව හදාගෙන ඉවරයි කියලා ඒකෙන් ඔබට එහෙම ඔබට එහෙම පේනවා නම් මම මේ මැදට ගරු කරනවා ජනතාවට පීඩනයක් ඇති නොවන ලෙස ණය අර්බුදය කඩිනමින් විසඳීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය අද පැවැතුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. අපි දැන් කොළඹ හා හම්බන්තොට වරාය සංවර්ධනය කිරීම ආරම්භ කළා තිනවා. ත්‍රිකුණාමලයේ සංවර්ධනය කිරීම ළඟදීම ආරම්භ කරනවා. ඉදිරියේදී බෙංගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේ ලෝකයේ සෞභාග්‍යමත්ම කලාපයක් බවට පත්වනු ඇති. ඒ තමයි ඔබේ අනාගතය. විශාල ණය අර්බුදයක් එක්ක ආර්ථිකයේ හසුරවන ආණ්ඩුව විදියට අපි ඉන්නේ අතුරු යනවා වගේ තත්ත්වයකයි. නමුත් ජනතාවට විශාල පීඩනයක් ඇති නොවන ලෙස ඒ ණය ගෙවා අවසන් කිරීමට අපි කටයුතු කරමින් ඉන්නවා. ඔබේ රටේ අනාගතය සුරක්ෂිත කිරීම යනු ඔබේ අනාගතය සුරක්ෂිත කර ගැනීමයි. එනිසා ඔබ ඉදිරියේදී ඇති අවස්ථාවන් පිළිබඳ අවධානය යොමු කරන්න සම්මත රාමුවෙන් පිටතට පැමිණෙන්න ආණ්ඩු විදියට අපි කරන්නේ ස්ථාවර දේශපාලන හා ආර්ථික තත්ත්වයක් ඇති කිරීමයි එතනින් එහාට ගිහිල්ලා ව්‍යාපාර ආරම්භ කිරීම ආණ්ඩුට අයිති කාර්යයක් නොවේ ශක්තිමත් ආර්ථිකයක් නොමැතිව රටකට ඉදිරියට යන්න බෑ ඒ ආර්ථිකය අපි නිර්මාණය කරගත යුතුයි ඒ ඔබට අයිති කාර්යයක් ප්‍රශ්නගත මහ බැංකුව බැඳුම් කර නිකුතුවට අදාළ වෙන්දේසි කාලය දීර්ඝ කිරීමට පෙර එවක මහ බැංකුව අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා එම ස්ථානයට පැමිණි බව මේ සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද ප්‍රථම වරට හෙළිවුණා. අදාළ සාක්ෂි ලබා දෙමින් මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය මොහමඩ් සෙයිඩ් මහතා සඳහන් කළේ තමන්ගේ සේවා කාලය තුළදී මහ බැංකුව අධිපතිවරයෙකු බැඳුම් කර වෙන්දේසි පැවැත්වෙන අවස්ථාවට සහභාගී වී නොමැති බවයි. කොමිසම හමුවේ අද දින සාක්ෂි ලබා දුන්නේ මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය මොහමඩ් සෙයිඩ් මහතායි. බැඳුම් කර සිද්ධියට දාළ ගැසට් පත්‍රය සම්බන්ධයෙන් රජයේ නීතිඥයා ප්‍රශ්නයක් යොමු කළ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු PS ජයවර්ධන මහතා සඳහන් කළේ ගැසට් පත්‍රයක් මූලික කරගනිමින් කොමිසමේ කටයුතු වලට බාධා ඇති කර ගැනීම අවශ්‍ය නොවන බවයි. ගැසට් පත්‍රයට දාළ කරුණු සම්බන්ධයෙන් කාලය නාස්ති කිරීමට සූදානම් නොමැති බව කොමිසම මෙහිදී තරයේ ප්‍රකාශ කළා. ආචාර්ය මොහමඩ් සෙයිඩ් මහතා සාක්ෂි ලබා දෙමින් පැවසුවේ 1997 සිට 2008 වසර දක්වා බැඳුම් කර නිකුතුව වෙන්දේසි ක්‍රමයට සිදු කළ බවයි. කෙසේ වෙතත් ඉන් අනතුරු එම ක්‍රමය ඍජු තැන්පතු ක්‍රමයටත් 2015 වසරේ යළිත් පැරණි වෙන්දේසි ක්‍රමය යටතේ සිදු කිරීමටත් මූල්‍ය මණ්ඩලය තීරණය කළ බව අතිරේක අධ්‍යක්ෂවරයා සඳහන් කළා. ඔහු පැවසුවේ 2015 වසරේ මාර්තු 2 වෙනිදා වන විට රජයට රුපියල් බිලියන 13.55ක මුදලක් අවශ්‍ය වූ බවයි. ඉන් රුපියල් බිලියනයක් සපයා ගැනීමට බැඳුම් කර වෙන්දේසියක් පෙබරවාරි මාස 27 වෙනිදා නිවේදනය කළ අතර එම වෙන්දේසිය පැවැත්වෙන අතරතුර එවක මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා රාජ්‍ය ණය දෙපාර්තමේන්තු පරිශ්‍රයට පැමිණි බව සාක්ෂි හමුවේ අනාවරණ වුණා. එවන් සිද්ධියක් මීට පෙර සිදු වී තිබේදැයි කොමිසමේ සාමාජිකින් කළ විමසීමේදී ඔහු පැවසුවේ තමන් හෝ තමන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ද මෙවැනි අත්දැකීමකට මින් පෙර මුහුණ දී නොමැති බවයි. අර්ජුන් මහේන්ද්‍රන් මහතා පැමිණ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ CDK සෙනවිරත්න මහත්මිය හමුවේ කරුණු තුනක් විමසූ බව සාක්ෂිකරු සඳහන් කළා. ඔහු පැවසුවේ වෙන්දේසිය එතෙක් අවසන් වී නොතිබූ බැවින් ඒ සම්බන්ධව අර්ජුන් මහේන්ද්‍රන් මහතා කළ විමසීමට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරිය පිළිතුරු ලබා නොදුන් බවයි. කෙසේ වෙතත් රජයට අවශ්‍ය ඉතිරි මුදල වෙන්දේසි ක්‍රමයෙන්ම සපයා ගන්නා ලෙසට අර්ජුන් මහේන්ද්‍රන් මහතා එහිදී ප්‍රකාශ කර තිබෙනවා. සාක්ෂිකරු පැවසුවේ මෙම සංවාදය අතරතුර රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ඉදිරිපෙළ කාර්යාලයේ ප්‍රධානියා එම ස්ථානයට පැමිණ වෙන්දේසිය තවදුරටත් දීර්ඝ කරන ලෙස පෞද්ගලික බැංකුවක් ඉල්ලා ඇති බව ප්‍රකාශ කළ බවයි. රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරිය ඊට අවසර ලබා දී ඇති අතර එම කාලය තුලදී අදාළ පෞද්ගලික බැංකුව රුපියල් බිලියනයක ලංසුවක් තැබූ බව කොමිසමේදී හෙළිවුණා. ලංසු තැබීමට තිබූ කාලය අවසන් වීමෙන් පසුව කළ නිරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ ලංකා බැංකුව තමන් වෙනුවෙන් ප්‍රථමයෙන් සුළු මුදලක් ලංසු තබා අනතුරුව පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගම වෙනුවෙන් රජයට අවශ්‍ය සම්පූර්ණ මුදල ආවරණය වන පරිදි රුපියල් බිලියන 13.58ක් ලංසු තබා ඇති බවයි. අද දිනට සාක්ෂි විමසීම අවසන් කරමින් අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය මොහමඩ් සෙයිඩ් මහතා සඳහන් කළේ තැබූ සියලු ලංසු රජයට වාසිදායක ලෙස වර්ගීකරණය කර ටෙන්ඩර් මණ්ඩලයට යොමු කළ බවයි.
ප්‍රශ්නගත මහ බැංකු බැඳුම් කර නිකුත්වට දාල ගැසට් පත්‍රය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහිව නඩු පවරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා මෙම අදහස් පළ කළා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට අභියෝගයක් කරලා තියෙනවා පුළුවන් නම් නඩු දාන්න කියලා. මේ වගේ මුදල් ඇමතිවරයෙක්ගේ අභියෝගයට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අධිකරණයට යන්නේ නැහැ. එතුමා වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ වශයෙන් අපි ලබන සතියේදී මුදල් අමාත්‍යවරයාට විරුද්ධව නඩු එකක් නෙමේ නඩු කීපයක් පවරනු ලබනවා. ඒට එක ප්‍රධාන හේතුවක් තමයි 2015/1 මේ ගැසට් නිවේදනය. මේකේ නිවේදන තියෙනවා 31ක්. මුදල් අමාත්‍යවරයා අංගුඩ ලොක්ක වගේ ක්‍රියාත්මක නොවිය යුතුයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් වරයාට සමයන්ටත් වෙච්ච ඉරණම වගේ දේවල් අත් නොවීමට වග බලා ගත යුතුයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වෙනි වගන්තියට අනුව මුදල් පිළිබඳ බලය පාර්ලිමේන්තුවට තිබෙන නිසා මෙවැනි දෙයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට අපි අපේ නීතිඥයන්ට උපදෙස් දීලා තියෙනවා ඊයේ රාජිත සිනරත්නතුමා එක්ක මේ ගැසට් වලට මුදල් අමාත්‍යවරයා අත්සන් කරලා තිබෙන්නේ නැහැ ඒ වරදින් තමයි මේ ටිකටම දීලා මේක උනේ කියලා ඒක කරන්න බෑනේ මොකද ගැසට් නිවේදනයේ මහින්ද රාජපක්ෂ නාමයට උඩින් ලියලා තියෙනවා 2014 අංක 41 දරන විසර්ජන පනතේ අවශ්‍යතාව සඳහා තමයි මේක නිකුත් කරන්න කියලා. ඒක උඩින් ලියලා තියෙන නිසා කොමන හේතුවක් යටතේවත් මේ ගැසට් පත්‍රයට ඒ ඇතුළු කරන්න බෑ. නඩු ගියත් නැතත් ජනතාවට දැන් ලොකු ප්‍රශ්නයක්. ගැටලුව මතුවෙන්නේ උසාවියට යන නිසා නෙවෙයි. මේක මේ ව්‍යාජ ක්‍රියාවාර. නීතිපති දෙපාර්තමේන්තුව නම් චෝදනා කරාටයි දා ජනාධිපති කොමිෂමේදී නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥම තමයි ගැසට් පත්‍රය ගැන කරුණු මතු කරලා දුන්නේ. නීතිපති දෙපාර්තමේන්තුවේ විවිධ ආයන හැමෝම එක කොටට දාන්න බෑ. බලන්න දැන් විවස්ථා මණ්ඩලය කතරම් අපේක්ෂා බලාපොරොත්තු ඇතුවද පිහිටුවේ. හැබැයි ජේෂ්ඨ පුද්ගලයා පත් කළේ නැහැ නීතිපති හැටියට. කනිෂ්ඨ පුද්ගලයා පත් කළේ. පොලිස්පති හැටියට පත් කළේ කනිෂ්ඨ පුද්ගලයෙක්. ජේෂ්ඨ පුද්ගලයාව අමතක කළා. ප්‍රශ්නගත බැඳුම් කර නිකුත්වට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමේදී මුදල් අමාත්‍යවරයාගේ අත්සන සම්බන්ධව තාක්ෂණ දෝෂයක් සිදු වෙතැයි නියුජ මාත ලසන්ත අලගේවන්න මහතා පවසනවා. අමාත්‍යවරයා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේ ජනාධිපති විමර්ශන කොමිසම ඒ සම්බන්ධව සොයා බලා නිවැරදි තීන්දුවක් ලබා දෙනු ඇති බවයි. 2015 ජනවාරි 8 වෙනිදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පරාජය සමග මුදල් අමාත්‍යවරයා මාරු වීමක් සිද්ධ වෙලා තිබෙනවා. එම නිසා මෙතන යම් කිසි ආකාරයක වැරද්දක් සිද්ධ වෙලා තිබෙනවා. මේ වැරද්ද හිතාමතා සිදු කළාද අත්වැරදීමකින් සිදු වුණාද කියලා හොයලා බලලා ඒ නිවැරදි කර ගැනීම සඳහා කටයුතු කිරීම තමයි අද කළ යුතු වන්නේ. ඒක චෝදනාවක් විදිහට දකින්න හොඳ නැහැ. පෙර අවුරුද්දලත් ඒක තමයි සිද්ධ වෙලා තිබෙන්නේ. ඉතින් එතන තාක්ෂණික මේ වශයෙන් නම දැමීම පිළිබඳව යම් කිසි ආකාරයක වැරද්දක් සිද්ධ වෙලා තිබෙනවා. ඉතින් ඒ වැරද්ද පිළිබඳවත් කුමන ආකාර තීන්දුවක්ද ගත යුත්තේ කියන පිළිබඳව කමිෂන් සභාව තීන්දුවක් ලබා දෙයි. තමුන්නාසලටම ප්‍රවෘත්තියෝන් නිසා තමුන්නාසලම ප්‍රශ්න අහලා ගන්න උංගා. රාජදේවතුමාගෙනුත් තමුන්නාසලා තමයි ප්‍රශ්නේ ඇහුවේ. එතුමා කියපු කතාව නෙවෙයිනේ මෛත්‍රීපාල ජනාධිපතිවයි ප්‍රතිපත්ති ප්‍රකාශනය කියලා තියෙනවා ජනමත විචාරණයකට තුඩු නොදෙන කාරණා කියලා. ඒක ගැන තමයි අපේ මැතිම තිවුරුන් මේ නිරන්තරයෙන්ම කතා කරන්නේ. කවුරුත් කියන්නේ රජයේ ස්ථාවරය පක්ෂයේ ස්ථාවරය කියලා තමයි කියන්නේ. රජයේ ස්ථාවරය ප්‍රකාශ කරන්න නම් මං හිතන්නේ හොඳම කෙනා ජනාධිපතිතුමා. ඒ ජනාධිපතිතුමා නිසි වේලාවට රජයේ ස්ථාවරය පැහැදිලි කළ දෙයි. ඒගොල්ල කියන නිසා ආරෙන් අපි දන්නේ නැහැ ඒගොල්ල මොන පක්ෂෙද කියලාවත් දන්නේ නැහැ. අපි දන්නේ ඒගොල්ල සම්දානේ කියලා විතරයි මම දන්නේ. දැනුම් දීමක් කරන්න යනවා. එතුමාලා ඉදිරිපත් කරපු ලිපි වලට වෙන වෙනම ඉල්ලීමක් කරන්න එක්සත් ජනතා නිදහස් සම්දානෙන් අයින් වෙන්න කියලා. එතුමා ඒ දීපු ලියුමේ කියලා තියෙන දේ අපිට පිළිගන්න පුළුවන් විදියට නෙමෙයි තියෙන්නේ. එතුමා කියනවා පහක් ඉන්නවා කියලා එතුමාගේ. මම දන්නේ නැහැ පහක් ඉන්නවද හයක් ඉන්නවද කියලා මම දන්නේ නැහැ ඔය පක්ෂෙ. ඕ දැන් වෙන වෙනම ලියුම් දීලා අයින් වෙන්න පුළුවන්. ඔබ යලිත් හෙරු ප්‍රවෘත්ති සමගින්
මෙරට සියලු වරායන්හි කොටස් පෞද්ගලික සමාගමක් මගින් ක්‍රියාත්මක කිරීමට නීතිපති අනුමැතිය හිමි වෙති බවට සමස් ලංකා වරාය පොදු සේවක සංගමය චෝදනා කරනවා. එහි ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ මහතා මේ බව සඳහන් කළේ අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. කැබිනට් අනුමැතියක් මගින් වරාය විකුණන්නේ නම් කැබිනට් අනුමැතිය ආපස්සට හැරවීමේ හැකියාව තියෙන්නේ ජනාධිපතිතුමා වෙත පමණයි. වරායේ කොටස් සමාගමක් මගින් ක්‍රියාත්මක කරන තත්වයට පරිවර්තනය කිරීම සඳහා නීතිපති විසින් අනුමත කරලා තිනවා. ඒකට දකුණු කොළඹ වරාය ඇතුල් කරලා තිනවා. හම්බන්තොට වරාය ඇතුල් කරලා තිනවා. ඒ වගේම ත්‍රිකුණාමල වරාය ඇතුල් කරලා තිනවා. කංකසතුන්තුරේ වරායත් අලුතෙන් ඇතුල් කරලා තිනවා. එනිසා ආණ්ඩුවට කියනවා මෙවැනි පජාති වැඩ කරන්න එපා. මේ වැඩ කරන මිනිස්සුත් එක්ක සෙල්ලම් කරන්න එපා. එනිසා ආණ්ඩුව ගෙදර යැවීමේ වැඩපිළිවෙල දක්වා සූදානම් වෙන්න එපා. අනතුරු ඇඟවීමක් කරන්න. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වූ මහකමගේ මහතා තායිලන්තයේ ක්‍රා කියලා ඇල මාර්ගයක් විවෘත කරන චීන මූදේ සිට යුරෝපය දක්වා වූ ඒ ගමනාගමන මාර්ගයේ තුලින් නාවික ගමන් මාර්ගයේ කිලෝමීටර් 1125ක ප්‍රමාණය අඩු වෙනවා. සිංගප්පූරු වරාය මග හැරමින් තමයි මේ ක්‍රා කියන ඇල මාර්ගය සකස් වෙන්නේ. ක්‍රා කියන ඇල මාර්ගය ඍජුවම සම්බන්ධතාවය ඇති වෙන්නේ හම්බන්තොට වරාය. එතකොට මේ සැලසුම මේ අපේ රටේ ඉන්න පාලකයන්ට අවුන්නේ නැහැ. අපි ආණ්ඩුවට කියනවා මේ උපක්‍රමයන් වලින් මිදිලා වරාය කියන ආයතනය ජාත්‍යන්තර වරාය බවට පරිවර්තනය කිරීම සඳහා කටයුතු කරන්න. වෙළඳපොලේ ඉහළ වටිනාකමක් ඇති ලැප්ටොප් පරිගණක අඩුමුදලට ලබා දෙන බව පවසා මුදල් වංචා කර පලා යන පුද්ගලයෙකු පිළිබඳ කොට්ටාව ප්‍රදේශයෙන් වාර්තා වුණා. අද හිරුසියායේ හෙළිදරව්ව එම වංචාව පිළිබඳවයි. මේ කොට්ටාව අඟහරුවාදා පොළ හන්දිය අසල පිහිටි පරිගණක හා උපාංග අලෙවිකරණ ස්ථානයක්. මෙම පුද්ගලයා පවසන්නේ ලැප්ටොප් පරිගණක ඉතා අඩුමිලට ලබා දිය හැකි බවයි. හලෝ ආ මාර ගන්තුලිසෙපේ ආ ආ කියන්න ඔයාට ගන්න පුළුවන් ඒක 32 කට ඒකේ 8 GB RAM තියෙනවා 1000 GB hard disk එක 4 GB VGA තියෙනවා එහෙමද ඕඩරේ දාලා තියන්න හෙට උදේ කන්ෆර්ම් ඕඩර් එක දාන්නම් අයියේ මට ඇඩ්වාන්ස් එකක් ඕන හරි අත්තිකාර මුදල් රැගෙන පරිගණක අලිසැලට ගිය විට ඔහු මුදල් ලබාගත් බවට ලියවිල්ලක්ද ලබා දෙනවා ඔහු පැවසුවේ අඩුමිලට ලබා දෙන පරිගණක නිරන්තරයෙන් විදේශගත වන පුද්ගලයෙකු හරහා තමාට ලැබෙන බවයි මෙලෙස විවිධ පුද්ගලයින්ගෙන් අත්තිකාරම් ලබා ගන්නා මෙම පුද්ගලයා කිසිදු අවස්ථාවක පරිගණක ලබා දීමක් සිදු කරන්නේ නැහැ. අත්තිකාරම් මුදල් ලබාගෙන මාස ගණනක් ගත වූ පසු මොහුගේ ප්‍රතිචාරයයි මේ. මොකද කේස් එක වෙලාදී? කේස් එක නේ අර ගන්න බඩු සැට් එක. හරි එහෙනම් අපි ඉඳලා ගෙනියමුනේ. ගන්න පුළුවන්. අත්තිකාරම් ලබා දුන් පුද්ගලයින් දින ගණන් මගහරිමින් ලක්ෂ ගණනින් මුදල් රැස් කරගන්නා මෙම පුද්ගලයා බද්දට ලබාගත් කඩකාමරය වසා දමා ප්‍රදේශයෙන් පලා යනවා. මෙම වෙළඳසැල මාසික කුලී පදනම මත ලබාගත් එකක් වූ අතර එහි හිමිකරුවන් පැවසුවේ ඔවුන්ටද මොහුගෙන් තවත් මුදල් ලබා ගැනීමට ඇති බවයි. ඔව්. කීමණි කීයද තියන්ති? 60000ක් විතර. ඔය 60000 දුන්නද ඔක්කොම? නෑ, තව තියෙනවා 16000ක් ගන්න. 5000, 20000 හිමේව මේ. අය කියන්නේ මහා ජරාම මිනිහෙක්. හිරු CIA කල සුවා බැලීමේදී හෙළිවුණේ තවත් ප්‍රදේශ රැසක මෙලෙස ජනතා මුදල් කොල්ලකා මොහු පලා ගොස් ඇති බවයි. අපගේ මෙම අනාවරණය හෙට දවසේ මොහුගේ ගොදුර ඔබ නොවීම සඳහායි. මිගමුව දිස්ත්‍රික් මහරෝහලේ පානීය ජල ටැංකියට අසෝචි මිශ්‍රව ඇති බව මිගමුව මහනගර සභාව පවසනවා. එම මහනගර සභාවේ සෞඛ්‍ය පරීක්ෂකවරයා මේ බව තහවුරු කර ඇත්තේ රෝහලේ නිරීක්ෂණයකින් අනතුරුවයි. මේ මීගමුව දිස්ත්‍රික් මහරෝහලයි. එම රෝහලේ මල ප්‍රවාහන පවිත්‍රාගාරයේ ක්‍රියාකාරීත්වය මුළුමනින්ම අක්‍රියව පැවතීම හේතුවෙන් එහි වැසිකිලි කැසිකිලි අපද්‍රව්‍ය කාණු පද්ධතියට බැහැර කර ඇති අයුරු එහි ගිය අපට දක්නට ලැබුණා. රෝහලට ජලය සැපේන ප්‍රධාන භූගත ජල ටැංකියට එම අපජලය කාන්දු වී ඇති බව මීගමුව මහජන සෞඛ්‍ය නිලධාරීවරයා පවසනවා.
මේ රෝගී මේ ජලයේ පානය කරපු කොට ඉන්නේ. ඒ ගැන අපි අධ්‍යක්ෂකතුමියත් එක්ක කතා කරලා අදහස් ගන්න එක හොඳයි. මොකද මට කියන්න තියෙන්නේ මේ ප්‍රශ්නේ විසඳන ගන්න තාක්ෂණික උපදෙස් සහාය අවශ්‍ය වෙනදන පාස්කල් සභාවදී මුදාම ජනාධිකාරි. මම ඒකට අවශ්‍ය කටයුතු දැන් දැන්ම සිද්ධ කරලා ඉතිරි රෝහලේ යථා බාධාරින් විතර ලබා ගන්න තා සුදුසු. අසුචි බැක්ටීරියාව මේ ජල ටැංකියට ඇතුළුුනේ කොහොමද? එතකම අපි දැන් මේක හීස් කරලා බලන්නේ නැහැ ඇතුලේ ටැංකියේ ඩැමේජ් එක තියෙනවද කියලා. පසුගිය කාලයේ පුරා මෙම රෝහලේ කාණු පද්ධතිය ඔස්සේ අසුචි ගලා යාම පිළිබඳව රෝගීන් විසින් නිලධාරීන්ව පිටින් විට දැනුවත් කර ඇති නමුත් ඉන් පළක් වී නැති බව එහි ගිය අපටද දක්නට ලැබුණා. කෙසේ වෙතත් අප මේ සම්බන්ධයෙන් මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂවරියකෙන් කළ විමසීමකදී එය සඳහන් කළේ මෙහි යම් සත්‍යතාවක් ඇති බවත් රෝගීන් සඳහා පිරිසිදු පානීය ජලය ලබා දීමේ ක්‍රමවේදයක් සකසා ඇති බවයි. බර්පතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ කාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තවත් මාස 6කින් දීර්ඝ කර තිබෙනවා. එම කොමිෂන් සභාවේ කාලය නිමවීමට නියමිතව තිබුණේ හෙට දිනේදීය. දැන් රටවටා හිරෝ. රටවටා හිරෝ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 66 වන සංවත්සරයේ අදට ඊදී ඇති අතර ඒ වෙනුවෙන් වූ ප්‍රධාන උත්සවයේ ගුවන් හමුදා මූලස්ථානයේදී අද පෙරවරු වී පැවැත්ුණේ ගුවන් හමුදාපති ආමාෂල් කපිල ජයම්පති මහතාගේ ප්‍රධානත්වයෙන්. රග ක්‍රීඩක වසීම් තාජ්ඩින් ඝාතනයේ සාක්ෂි වසන් කිරීමේ චෝදනාවට අත්අඩංගුවටගෙන සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ලබන 16 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළ අතර වසීම් තාජ්ඩින් විසින් පරිහරණය කළ නයිකාඩ්පත් සම්බන්ධයෙන් අදාළ බැංකුවලින් තොරතුරු ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ ඉල්ලීමටද අද අවසර ලබා දුන්නා. හැටන් කොටකල රොසිටා වතුයායි දෙමහල් නිවසක පියකට පෙළින් පහතට ඇදවැටීමෙන් වයස අවුරුදු 1.5 දැරියක් ඊයේ රාත්‍රියේ මිය ගියා. බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් කසලතේ කිලෝග්‍රෑම් 9000කට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථ දෙකක් සමගින් සැකකරුවන් තිදෙනකු ගම්පොළ ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා. අනුරාධපුර කවරක්කුළම් ප්‍රදේශයේ බිස්කට් නිෂ්පාදන ආයතනයක බොයිලේරුවක් අද පෙරවරු වේ පුපුරා යාමෙන් අවට පිහිටි නිවාස සහ ව්‍යාපාරික ස්ථාන කිහිපයකට දැඩි අලාභ හානි සිදු වුණා. සිද්ධිය වාර්තා කිරීමට ගිය අප වාර්තා කරුට අදාළ ආයතනයේ පිරිසක් බාධා කළේ මෙලෙසින්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාහන අභාවිතයක් සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෙත ලිපියක් යොමු කරන ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කරන්නේ කරුණු හතරක් මත පදනම්ව අදාළ වාහනවල විස්තර ඇමිනුම් ඉදිරිපත් කරන ලෙසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාහන අභාවිතය සම්බන්ධයෙන් පසුගිය දිනවල මෙරට ක්‍රීඩා ශාස්ත්‍රයේ දැඩි කතාබහට ලක් වුණා. එලෙස වාහන අවභාවිතාවක් සිදු වී ඇද්දයි යන්න සොයා බැලීමට ක්‍රීඩා අමාත්‍යාංශය පත් කළ කමිටුව තීරණය කර තිබෙන්නේ ක්‍රිකට් ආයතනයේ සතු වාහන නවයක් පිළිබඳ පරීක්ෂණයක් සිදු කිරීමටයි. එම පරීක්ෂණයට අදාළව ක්‍රීඩා අමාත්‍යාංශයේ පාලන හා ප්‍රසම්පාදනාංශයේ අතිරේක ලේකම් සෝමරත්න විධානපතිරණ මහතාගේ අසනින් යුතු මෙම ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරීවරයා වෙත යොමු කර තිබෙනවා. මේ ලිපියේ සඳහන් වන්නේ ක්‍රිකට් ආයතනයේ දැනට භාවිත කෙරෙන වාහන වර්ග, වාහන අංක මෙන්ම ඒවා භාවිත කරන පුද්ගලයන් සහ ඊට අනුමැතිය ලබා දී ඇති නිලධාරීන් පිළිබඳ තොරතුරු කරුණු හතරක් යටතේ ඉදිරිපත් කරන ලෙසයි. මම වාර්තාවක් ඉල්ල දිනවා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් තුමා හරහා. ඒ අනුව වුණ අපිට ඒක දැනුම් දෙයි. අවභාවිතයක් වෙලා තියෙනවා නම් ඒ සම්බන්ධව අවශ්‍ය පියවර ගන්න. කවුද භාවිතා කරන නිලධාරීන්, ඔවුන්ට භාවිතා කරන අයිතියක් තියෙනවද, ඒ වගේම භාවිතා කරන වාහන මොනවද, මේ සම්බන්ධව තමයි පරීක්ෂණය අපි කරන්නේ. වෙලා තියෙනවා නම් අවශ්‍ය කරන කටයුතු ටික කරන බය වෙන්න එපා. මරදාන ශාන්ත ජෝෂප් සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් අතර හෙට ආරම්භ වීම නියමිත මහා ක්‍රිකට් ගැටුම් පිළිබඳ තොරතුරු සමගින් බිග් මැච් විශේෂාංගය දැන්. ශාන්තවරින්ගේ සටන ලෙස හැඳින්වෙන ශාන්ත ජෝෂප් ශාන්ත පීතර මහා ක්‍රිකට් තරඟය මෙවර පැවැත්වෙන්නේ 83 වන වරටයි. හරින් කුරේ ශාන්ත ජෝෂප් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනවා.
එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වගකීම දරන්නේ හිටපු ටෙස්ට් ක්‍රීඩක රොජර් විජේසූරියයි. තවත් හිටපු ටෙස්ට් ක්‍රීඩකයෙක් වන මලින්ද වර්ණපුර යටතේ පුහුණුව ලබන ශාන්ත පීතර විද්‍යාල ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ලක්ෂෙන් රොඩ්‍රිගෝ වෙත පැවරී තිබෙනවා. මම හරින් ටුරේ ශාන්ත ජෝසප් විද්‍යාලයේ කැප්ටන්. මම ලක්ෂෙන් රොඩ්‍රිගෝ ශාන්ත පීතර විද්‍යාලයේ නායකයා. අපි මේ පාර මැච් 17ක් ගහලා තියෙනවා. මැච් 3ක් අපි අවුට්රයිට් දින්නා. හිටක්වත් පෙරදලා නැහැ. මේ පාර බිග් මැච් අපි කොහොම හරි දිනනවා. අපි මේ සීසන් එක අන්බීටන් අවුට්රයිට් 5ක් දිනලා තිනවා. ඒ වගේම ෆස්ට් ඉනිස් වින් 7ක් තිනවා. निपुण सुमन सिंह मे पार लड़ून नाम सिर हालांकि मैं विजाट हर तीन मे पार बिग मैच मेरी फैट मैच दिन बल मे पार टीम के हाई सीरी वेडी प्लेयर्स हर दिन प्रसन्न करना ऑल हाईस्ट विकेट आप स्कूल मे पार बिग मैच अंडर 19 नेशनल टीम मेरे डाबू दिन टंडा विना महा क्रिकेट गटुमे अभिमाने तम पासलट हिमिकरदीमे अरमुनीन शांत जोसफ सह शांत पीतर क्रीडकीन हेट कोलंब पीसरा ओवल क्रीडांगणेट पिविसेनु ऐति पाकिस्तान पेबति बटेर आसियान बेस्बा तरगाबलिये शूरताव दिनागण श्रीलंका ये समत्ना यवसन तरगेदी सत्कार पाकिस्तान कंडायम लकुनु हतरट दिकक लेस पराचय करमीन देन हीरो स्पोर्ट्स राउंड अप अंतरपास लीग रग्बितरंगावलिये नीति रीति मालाव श्रीलंका रग्बी संगमे वेत लबादीम संदहा लबन बदादावनते काले लबादेन्नट क्रीडामात्वरया अवसर दीति बेनवा क्रीडामात्वरया ईए नियोगकले अदाल नीतिमालाव अनुमत करगन्नातुरु सह विनय कमिटुवक पिहिटवनतुरु पासल रग्बी तरंगावलिये संदहा विनिसुरण लबा नुदिन लेसई केसे वेतत एमगिन मेम सत्यांते तरंग अवलंगुवीमेन पासल क्रीडकिन्ट ऐतिवन अपहासुता पिलिबंद सलकाबेलीमेन पासु क्रीडामात्वरया मेम सत्यांते संदहा विनिसुरण लबा दीमट श्रीलंका रग्बी संगमेट अवसर दी तिबेनवा मे अतर पासल रग्बी संगमे अतनोमातिक क्रियाकलापय पिलिबंदव क्रीडामात्वरया अद पेवति प्रवृत्ति साकच्छावकदी मेलेस अदहस पलकला पासल संगम वलट ओनोन विदियट वेड करन्न इड दियन्न बह मोकद मेक कोयेन हरि तनकिन विसंद गन्न ओन अनागते मम दडी तींदुवक गन्नो मे संबंधव मोकद मे रटे कोय हरि तनक क्रीडाव पालने वेन्न ओने ए पालने वेन्न ओन तन तमयि क्रीडामात्यांश इदि एना इदिन क्रीडामात्यांश किला दान्न ओन नैने मेकट वडी हिट क्रीडामात्यांश किला दान्न ओन මේකට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න බැරුව රටේ රග ක්‍රීඩාව නිසා එක්කෙනෙක් දෙන්නේ මිය ගියොත් එහෙම එහි වගකීම කවුද බාරගන්නේ කියන කාරණය අපිට මෙතන තියෙනවා මේක ඉතාම දරුණු දැනකට දැන් පත් වෙලා තියෙනවා රග්බි සංගමය හරහා තමයි මේ රටේ රග්බි ක්‍රීඩාව පාලනය කරන්නේ නැතුව පාසල් ක්‍රීඩාව හරහා නෙවෙයි සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර දෙදින පුහුණු තරඟය අද ආරම්භ වුණා මොරටුව දෙසොයිසා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මේ තරඟයේ කාසි වාසි දිනෝ ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ගේ ආරාධනෙන් පළමුවෙන් පඳුර පහර දුන් බංග්ලාදේශ ක්‍රිකට්කින් අද දිනයට තරඟේ නතර කරන විට සිය පළමු ඉනිමට කඩලු 7ක් දැවි ලකුණු 391ක් ලබා සිටියා. සංචාරක ඉංගලන්ත ලයන්ස් කණ්ඩායම සමග පැවති පළමු එක් දින ක්‍රිකට් තරඟයේ ඩග්වත් ලුවිස් නෑට අනුව ලකුණු 47කින් ජය ගන්නට ශ්‍රී ලංකා ඒ ක්‍රිකට්කින් සමත් වුණා. සුදනම් සමගන්නට පැත්තක් නැතුව ඇතඳන ගන්න ඔබේ ජංගම දුර කතන ජාලය අනුව තෙරේ දෙසන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. හෙට හිරු රාත්‍රී 7න් යලිත් මුණ ගැසෙමු. සුබ රාත්‍රියක්.